Everyone, Sri Lanka cricket tayatane sangvidhana karana panduwara 2020 aaradhita league cricket tarangamalave tunmana ardhashatake rest karaganna tamathuna grace kandayama niyojane kala aarambhaka pidikaruwa Thanuka Dabare. Itin me tarangavaliye ardhashatake tunak vaartha una avasan dine wana vita ekak niroshan dikpalagen anith ekak lasith cruzpullagen ita passe Thanuka Dabare tamai ardhashatakayak vaartha karaganna vegawath winimak me inima dakka prekshakayan ahanna gatta Thanuka Dabare මෙච්චරකල් කොහෙද හිටියේ කියලා අපි Thanuka Dabare සමග කතා බහ කරන්න සූදානම් Thanuka ඇත්තටම මෙච්චරකල් කොහෙද හිටියේ ඇත්තමයි මම under 19 ශ්‍රී ලංකා පේකාඩ පස්සේ එක අවුරුද්දක් ලංකාවේ ඩොමෙස්ටික් ක්‍රිකට් එක ගැව්වේ ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ මම ඔස්ට්‍රේලියාවේ අවුරුදු 3ක් හිටියා අවුරුදු 3ක් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහන්න ඒ කියන්නේ ඩොමෙස්ටික් ගේම් පස්සේ ගෙදර ප්‍රශ්න තිබ්බා එක එකවත් එක්ක මම ඔස්ට්‍රේලියාව ගියා ක්‍රිකට් ගහන්න අවුරුදු 3ක්ම එහෙ තමයි ක්‍රිකට් ගහුවේ තව Thanuka Dabare එකපාරටම මේ අන්තර් සමාජ පිටියට එහෙම නැත්නම් ජාතික තලයට එන්නේ නැහැ. ඔහු වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකෙක්. අපි ඒකන මතක් කළා. ඇත්තටම ඉස්කෝලේ ගහනකොට මුලින්ම මතක් කරවන්නේ දිනේස්සව. දිනේස්සව තමයි ලොකු help එකක් දුන්නේ. ඊට පස්සේ මගේ අම්මයි තාත්තයි. මගේ අම්මයි තාත්තයි මගේ අම්මා විශේෂයෙන් මගේ අම්මයි ආච්චි කොහෙද මැත්ති එන්නේ අගේ අම්මා යාපනයේ ඉඳලා මැච් බාන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මට අද හොඳ දෙයක් කිරීමට හැකියාව හම්බුනේ ගැන. ඔව්. අපි වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු කාලය ගැන පොඩ්ඩක් මතක් කරමු. මම චරිත් කැප්ටන් කරනවට තමයි under 19 ප්ලේ කරේ. බංගලාදේශ 2 එකයි පාකිස්තාන් 2 එකයි ලංකාවේ තිබ්බේ. ඒ 2 එක තමයි ප්ලේ කරේ. හොඳයි. ඊට පස්සේ ඔබ දේශීය තරඟ පිටියට ප්‍රවිෂ්ඨ වෙනවා අන්තර් සමාජ පිටියට. නමුත් ඊට පස්සේ තමයි ඕස්ට්‍රේලියාවට යන්නේ. ඕස්ට්‍රේලියාවේදී ඔබට පුළුවන්කමක් ලැබුණාද යම් කිසි අත්දැකීමක් ලබා ගන්න? මම ගහපු ලීග් එක මේ වගේ අපේ ලංකාවේ තරම් හොඳ ලීගයක් නෙමෙයි. පේස්ව ගන්නවා අරගෙන එතන ක්‍රිකට් ගස්සනවා. ඒක ඒ වගේ ලීගයක්. ඉතින් මංගිය අවුරුද්දේ එක පිට අවුරුදු 3ම අපි චැම්පියන් වුණා. ඊට පස්සේ අපේ මං ගෙදර හිටියේ සුද්දෙක් ගෙදර නැවතිලා ක්‍රිස් රයිසික් කියලා. එතකොට එයා මට කතා කරලා කිව්වා උඹ ලංකාවේ ගහපන් ගිහිල්ලා ගහලා එක අවුරුද්දක් ගහපන් කියලා ඊට පස්සේ තමයි මම ඩිසයිඩ් කරේ මේ අවුරුද්ද මම ලංකාවේ ගහනවා කියලා. හොඳයි. මේ තරඟාවලියේ අන්තර් සමාජ එක් දින ක්‍රිකට් තරඟ මාලාවට තමයි Thanuka Dabare සහභාගී වුණේ. එහිදී තිසර පෙරේරාට පස්සේ වැඩිම ප්‍රහාරක වේගයක් රඳවාගත් පිතිකරුව බවට පත් වුණේ Thanuka Dabare. තිසරගේ 122යි ප්‍රහාරක වේගය 121යි Thanuka Dabareගේ. ඔබ පිලිබඳව කතා කරන විට ඔබගේ ප්‍රහාරක වේගය ඉතාමත් වැඩි. ඔබ කොහොමද මේ පිතිකරණයට ආසාවක් දක්වන්නේ වේගෙන් පන්දුර පහර දෙන්නද? ඔව්. ඇත්තටම මම පොඩි කාලේ ඉඳලම බෝලට හයියෙන් ගහන්න කැමතියි. ඒ කියන්නේ මුලින් මට ලකුණු ටික ආව ගමන් ඊට පස්සේ තමයි මැදදී කඩා ගන්න හදන්නේ ලකුණු කොහොමද ගහන්නේ කියලා. ඉතින් මට මුලින් මං ආසයි මුලින් ලකුණු ටික ගහන්න. ඉක්මනට ලකුණු ටික එන්න. හොඳයි. අන්තර් සමාජ පිටියේදී ඔහු ඒ දක්වපු දක්ෂතා හේතු වන්නට ඇති මේ තරඟාවලිය සඳහා ආරාධිත පන්දුවර 2020 ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන්නට ඔහුට වරම් ලැබුණේ. හොඳයි. Thanuka දැන් ඔබේ ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවද? ඉස්සරහට ඔබ මොනවද කරන්න ඉන්නේ? මගේ අනාගත බලාපොරොත්තු ඉතින් ශ්‍රී ලංකා ටීම් එකට ප්ලේ කිරීම තමයි. ඕනම ක්‍රිකට කෙනෙක්ගේ ඒක තමයි මං හිතන්නේ තියෙන්නේ බලාපොරොත්තුව. ක්‍රිකට් ගහනවා නම් ඒක තමයි බලාපොරොත්තුව. ඉතින් මම ඇත්තම කිව්වොත් මේ පාර ඔස්ට්‍රේලියා යන්නේ නැහැ. මම මේ දැන් මේ ඉන්න මේ සිටුේෂන් එකේ මෙහෙම දිගටම ලංකාව ප්ලේ කරගෙන යනවා. හොඳයි. ඒ වගේම ඒස් කැපිටල් කණ්ඩායම ඔබ නියෝජනය කළේ මේවට අන්තර් සමාජ ක්‍රිකට් පිටියේදී. අපිට ඒ ගැනත් යමක් කියන්න පුළුවන්ද? කොහොමද ඒ කණ්ඩායම නියෝජනය කිරීමෙන් ලැබද අත්දැකීම්? ඇත්තටමයි අපේ ටීම් එක ගොඩක් ලොකු නම් තියෙන ප්ලේස්ලා හිටියේ නැහැ. පොඩි පොඩි කට්ටිය හිටියේ. ඉතින් ඒකින්ද අපිට අපිත් අපේ තියෙන එක්ස්පීරියන්ස් එකෙන් අපි කට්ටියත් එක්ක බැලන්ස් කරගෙන මැච් ඔක්කොම දිනාගෙන ගියා. සෙමි ෆයිනල් එක විතර අපි පැරදෙන්න උනේ. මැච් 12කින් මැච් 10ක් දිනු 1 ඩේස්. ඉතින් මායි ලසිත් ක්‍රූස් පුල්ලේයි නිම්ස රත්න ගල්ලයි ඒගොල්ලන් හොඳට කරා. අපි අනිත් කට්ටියත් ඔක්කොම හොඳට කරා. ඒ හොඳට කරපු හිඳ තමයි මැච් දිනන්න හම්බුනේ. හොඳයි. ලුම්බිනි විද්‍යාලය නියෝජනය කිරීමෙන් තමයි ඔහු පාසල් ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ. ඊට පස්සේ වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එනවා. දැන් ඔහුගේ අනාගත බලාපොරොත්තුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන්නට කියලා. ඉතින් මතක තබා ගත යුතු දේ තමයි Thanuka Dabare කියන්නේ
ඉබේ පහළ වෙච්ච ක්‍රීඩකයෙක් නෙවෙයි ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළා ඊට පස්සේ අන්තර් සමාජ පිටියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ඒ තරඟාවලි වලට සහභාගී වෙලා තමයි අද ඔහු මේ තත්ත්වයට ඇවිල්ලා තිබෙන්නේ ඉතින් අපි ඔබට යලිත්වතාවක් සුබ ප්‍රාර්ථනා කරමින් අපේ සාකච්ඡාව නිමවටපත් කරනවා බොහොම ස්තුතියි